මේ බොරැල්ලේ අත් ඉඳලා තිබෙන්නේ එක කොළපාටට බර කොළපාටට ජයග්‍රහණය ගෙනත් දීපු ජනතාවක් ඉන්න. හැබැයි අද මේ බොරැල්ල ආසන සමුළුවට ජාතික ජනබලවේගයේ විශාල පිරිසක් තහවුරු වෙලා පෙන්නුම් කරලා තිබෙන්නේ මේ පැරණි මතය පැරණි ගමන් මග වෙනස් කරන්න සූදානම් බව. මෙතෙන්ට මේ අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් සහභාගී වෙලා ඉන්නේ. තව දුරටත් මේ රට මේ විදියට යන්න ඕනේ නැහැ කියලා කල්පනා කරන අය. තව දුරටත් අපේ රටේ ජනතාවට මේ විදියට තව දුරටත් ජීවත් වෙන්න බෑ කියලා කල්පනා කරන අය. ඒ නිසා මේ දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරමින් තිබුණු දේශපාලන මාවත දේශපාලන ගමන වෙනස් කරන්න ඕන කියලා කල්පනා කරන අය. හරියට කිව්වොත් එළබෙන ජාතික මැතිවරණයකදී නව ආණ්ඩුවක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂා කරන කණ්ඩායම. හැබැයි මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා අලුත් අපේක්ෂාවන් සහිත අලුත් බලාපොරොත්තු සහිතව ආණ්ඩුවක් හදන්න හදන පළමු අවස්ථාවද මේ. දැන් දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු අපේක්ෂාවන් සහිත ආණ්ඩුව හැදුවා. අපි මේ පළවෙනි වතාවට ආණ්ඩුවක් හදන්න යනව නෙවෙයි. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් ආණ්ඩුව හැදුවා. හදපුවා නැවත ඒ ජනතාවම පළවහැරලා ආයෙ අලුතෙන් ආණ්ඩුව හැදුවා. දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව නායකයෝ ගෙනා විශාල අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ආයෙ ඒ නායකයන් පළවහැරලා අලුත් නායකයන් ගෙනා. ප්‍රථම වංචාව නතර කරමු. හැදුවේ මොකටද? වරතුමේ වංචාව වේදනයට දඬුවම් දෙන්න. හැදුවේ මොකටද? අපි ණයගුලෙන් ගැලවෙන්න. හැදුවේ මොකටද? අපේ මූලික වුමනාවන් ඉටු කරගන්න. දරුවන්ට අධ්‍යාපනය, ඉන්න නිවාන, මානසික සුවය, ආදායම් මාර්ගය ආදී මූලික ජීවන වුමනාවන් ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුව හැදුවේ. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? වෙලා තියෙන්නේ ජනතාව මහ අපේක්ෂාවන් බලාපොරොත්තු සහිත ආණ්ඩුව හැදුවට පාලකයා අපිට හදලා තියෙන රට මොකක්ද? එකක් බංකොලොත් රට. පසුගිය කාලේ පුරාවටම ණය අරගෙන ණය කඳු ගොඩ ගහලා ණය ගෙවා ගන්න බැරි වෙච්ච රට. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 12 වෙනිදා මහ බැංකුවේ අධිපති නන්දලාල් ප්‍රකාශයට පත් කරා අපිට තවදුරටත් ණය ගෙවන්න බෑ. කියන මොකක්ද? ණය ගෙවන්නේ නැහැ කියලා කියන්නේ ලෝකෙ ඉස්සරහා බංකොලොත් වෙච්ච රට. ඊට පස්සේ මොකද වුනේ? බංකොලොත් භාවයට පත් වුණු රටකට තමිල්නාඩුවේ යාචකයන් කල්පනා කරනවා කීයක් හරි එකතු කරලා ලංකාවට එවන්න ඕන. පෞගේ දවසල දකින්නේ. තමිල්නාඩුවේ දරුවෙක් කල්පනා කරනවා කැටයක් කඩලා කීයක් හරි එවන්න ඕන. ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති පාසල්වල දරුවන්ට කණ්ඩ දෙන්න විදියක් නැහැ කියලා හාල් ටිකක් දෙනවා. සුසිල් ප්‍රේමජයන්ත යටින් අද්දකින් ඒක බාර ගන්න. මොකද ලෝකේ ඉස්සරහා බංකොලොත් රටක්, ලෝකේ ඉස්සරහා දුප්පත් භාවයේ ගිලිටීනේට තල්ලු කරපු රටක් මේ පාලකයන්ගේ. ජනතාවට හොඳද? අද ආණ්ඩුවේ වාර්තා කියනවා ජනගහනයේ 68 100ක් ගත්තොත් 68 දෙනෙක් එක්කෝ වේල් තුන කන්නේ නැහැ. කන වේල් ප්‍රමාණය අඩු කරලා. එහෙම නැත්තම් වේල් තුන කනවා. හැබැයි ටික ටික. එහෙම නැත්තම් වේල් තුන කනවා. කනව නෙවෙයි මොනවා හරි ගිලිනවා. ඒ කියන්නේ කිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක් නෙවෙයි ගන්න කියලා මහපෙන් වාර්තාව. ඒ කියන්නේ ජනගහනයේ 68කට මතකද? පොඩි ගානකට එක්කෝ වේල් තුන කන්නේ නැහැ. එක්කෝ වේල් තුන කනවා ටික ටික. එක්කෝ වේල් තුන කනවා මොනවා හරි ගිලිනවා. ඒ කියන්නේ මොකක්ද? ජනතාවට කණ්ඩ දෙන්න බැරි වෙච්ච රටක් ඇති වෙලා. ඒ විතරක්ද? මුළු සෞඛ්‍ය පද්ධතියම කඩාවැටලා තිබෙනවා. අද ඉස්පිරිතාලයකට යන්න බය තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. පෞගේදා නුවරෙලි ඔබ දකින්න ඇති මහරෝවලේ කුඩා අස්වල අන්ධභාවයක් තියෙනවා කියලා. රෝහලට ගියාට පස්සේ මොකද වෙන්නේ? රෝහලෙන් බෙහෙත් දෙනවා. බෙහෙත් ගත්තු 10 දිනක් සදාකාලික අන්ධභාවයට පත් වෙනවා. බාල බෙහෙත් වලින් පුරවන ආණ්ඩුව. ඒ විතරක්ද? තවත් මන්දක අවුරුදු 2ක වගේ දැරිවියක් ඇස්වල කුඩා ආබාධ ඇති වෙලා බෙහෙත් ගන්න ගියා. සදාකාලික අන්ධභාවයට පත් වුණා. ඒ කියන්නේ මොකක්ද? මේ පාලකයන් පාලමෙන් පෝක්කුවෙන් ගොඩනැගිල්ලෙන් විතරක් නෙවෙයි හොරාකන්නේ. මේ පාලකයන් ජනතාවට දෙන බෙහෙත් පෙත්තිනුත් හොරාකන පාලකයන්. මොකද කරලා තිබෙන්නේ? ඉතාම සෞඛ්‍ය අනාරක්ෂිත රටක් හදලා තියෙනවා. වෘත්තීය වේදින්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. අපේ රටේ වාර්තානුව කියනවා විශේෂඥ වෛද්‍යවරු ඉන්නෝන 4299ක්. හැබැයි ඉන්නේ 2007යි. හරි අඩකට වැඩි ප්‍රමාණයකින් ඉස්පිරිතාලවල විශේෂඥ වෛද්‍යවරු අඩු වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් රට අතරලා යනවා. විශ්වවිද්‍යාල පද්ධතිය මාදක පෞගේද වාර්තාවක් ඉදිරිපත් කරා. විශ්වවිද්‍යාල පද්ධතිය ආචාර්යවරු 600ක් රට දාලා ගිහිල්ලා. අද කැලණි විශ්වවිද්‍යාලයේ IT ඩිපාර්ට්මන්ට් එකේ ගත්ත ආචාර්යවරු 20ක් ඉන්නෝන ඉන්නේ 4 දෙනයි. කඩාවැටෙන තත්ත්වයකට පත් වෙලා. සෞඛ්‍ය කඩාවැටෙන, අධ්‍යාපන කඩාවැටෙන, ආහාර වේලක් නැහැ, හොඳ නිවාසයක් නැහැ, විදුලි බිල ගෙවා ගන්න විදියක් නැහැ, වතුර බිල ගෙවා ගන්න විදියක් නැහැ, දරුවට රස්සාවක් නැහැ, ව්‍යාපාර කඩාවැටිලා සියල්ල සුන්න දුලි කරලා තිනා මේ පාලකයන්. දැන් මොකද කරන්නේ? මේ රටට මේ විදියට යන්න දෙනවද? මේ ජනතාව මේ විදියට දුක් විඳිනවද? මේක වෙනස් කරගන්න. මොකද අපි මෙන්නේ? අපි යමු යද තිබෙන්නේ අත්තරින්න බැරි වගකීම තමයි. මේ විනාශකාරී ගමනින් අපේ රට මුදවා ගත යුතුයි. ජාතික ජනබලවේගයේ අන්නේ සඳහා සූදානම් කියන පණිවිඩය තමයි අපි අද බොරැල්ලට ඇවිල්ලා කියන්නේ. මේ රටේ ජනතාව මේ අත්කර අත්පත් කළ කියන ප්‍රපාතේ අපි ගොඩ ගන්න ලෑස්ති.